ලක්ෂා කර්මාන්තය මෙරට සාම්ප්‍රදායික කර්මාන්ත අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. මාතලේ දිස්ත්‍රික්කයේ රත්පිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටා තිබෙන හපුරිත කර්මාන්ත ගම්මානය ලක්ෂා කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලෙනවා. ලක්ෂාවලට අමතරව පිත්තල, සීසත්, පොල්කටු හැඳි නිෂ්පාදනය, කම්මල් කර්මාන්තයේ මෙන්ම රස කැවිලි නිෂ්පාදනයටත් මෙම ගම්මානය ප්‍රකටයි. අන්තතර ලක්ෂා කර්මාන්තී ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බැව් ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි සපයනවා. දෙවන රාජසිංහ රජුගේ කාලයේ රජමාලිගයට අවශ්‍ය අවවතු, මුරායුද, හැරමිටි, හොඩිමිටි, බස්තම්, තිරපොළු ආදී සැපයූ හංගිටි ගෙදර පුස්පප්පු නැමැත්තාගේ නිර්මාණ රජු විසින් අගය කොට හපේ නම් ඇතින්නක් හා ගම්වරයක් ඔහුට ප්‍රදානය කොට තිබෙනවා. හපේ නම් ඇතින්න දන් නැමු ස්ථානය, එනම් හපේ හිඳ සිටි ස්ථානය හපුවිත වූ බවට ජනප්‍රවාදී පවතිනවා. ලක්ෂා නිෂ්පාදන සඳහා යොදා ගන්නා මූලික අමුද්‍රව්‍ය වන්නේ ලක්ෂා හෙවත් ලාකඩයි. මෙය දුම්මල වැනි ද්‍රව්‍යයක්. අතීතයේදී ලාකඩ සාදාගත්තේ ලක්ෂා නම් කුමිසතෙකුගේ මාර්ගයෙන්. හෝන්, කැප්පිටියා, තලකිරියා ආදී සීමිත ශාක කිහිපයක් ආශ්‍රිතව ලක්ෂා කුමියා බොර ලාකඩ හෙවත් ලාකිරි නිෂ්පාදනය කරනවා. සංකීර්ණ ක්‍රියාවලියක් අවසානයේ වර්ණවත් ලාකඩ සාදාගනු ලබනවා. නමුත් වර්තමානයේ නිර්මාණ සඳහා ආනයනික අමුද්‍රව්‍ය භාවිත කරනවා. සඳහා ලක්ෂා ආලේපන සහ සැරසිලි මෝස්තරයේදීම ශිල්පකම දෙකක් ඔස්සේ සිදු කරනවා. ඒවා නම් නියපොතු වැඩ හා පත්තල් වැඩයි. මාකට ඇඟිල්ලේ නියාධාරයෙන් ලක්ෂා නිර්මාණ කරන්නේ යෙදීම නියපොතු වැඩ ලෙස හඳුන්වනවා. නියභාවිතයෙන් මුරායුද, සීසත් මිටවල්ලාදී ලක්ෂා නිර්මාණ සිදු කරනවා. පට්ටල් ක්‍රමයේදී වර්ණ කීපයකින් යුත් ලාකඩ තට්ටු එකමත එක ගල්වා තිර තවරන ලද වැටකී කොලේකින් හා රෙදි කෙබෙල්ලකින් මැද මෝස්තර නිර්මාණය කරනවා. අතීතයේ සිට අද දක්වාම විවිධ දුෂ්කරතා මැද මෙම ශිල්පක්‍රම පවත්වා ගැනීම වාසනාවක්. ලක්ෂා ශිල්පීහු ඉතා වෙහෙසකර කටයුතු රාශියක් අවසන තම නිර්මාණ එළි දැක්වීම සිදු කරනවා. ලක්ෂා නිර්මාණ වූ කලී සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. සරිලන වෙළඳපළක් නොමැතිවීම
අමුද්‍රව්‍ය හිඟවීම නව පරම්පරාව වෙනත් වෘත්තීන් වලට යොමු වීම වැනි ගැටලු නිසා ලාක්ෂා කර්මාන්තය අද වන විට අවධානයට ලක්ව තිබෙනවා මේ ගැටලු සඳහා නිසි විසඳුම් ලබා දෙන්නේ නම් සුන්දර වූ නිර්මාණ සිදු කරන හපුවිත ගම්වැසියන්ගේ ජීවිත ඔවුන් සිදු කරන නිර්මාණ තරම්ම සුන්දර වූ එකක් බවට පත් වේවි